කලාලෝකය ඉතාමත් සුන්දරයි. කලාලෝකයේ මේ සුන්දර ගමන්මග අතරතුර අපිට තවත් සුන්දර පුද්ගලයෙක්ව හමු වුණා. ඉතින් අද අපි සූදානම් වෙන්නේ ඒ සුන්දර මිනිසා සම්බන්ධයෙන් කතා බහ කරන්න. මේ කතා බහට අද අපත් සමගින් එකතු වෙලා ඉන්නේ ලංකාවේ ප්‍රවීණතම කලාකරුවෝ. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා නරිබැන නාට්‍ය. නරිබැන නාට්‍ය පසුකාලීනව වගේම තමයි ඒ වගේම වර්තමාන සමාජය තුළදී තාමත් ප්‍රසිද්ධ නාට්‍යයක්. මේ නරිබැන නාට්‍යයේ නරිබැනා චරිතේ මුළු ලොවම වසඟයටගත් ඒ වගේම ප්‍රවීණ නාට්‍යවේදී රොඩ්නි වර්ණකල සූර්ය මහත්මයා සමගිනුයි අද වැඩසටහන අපි ඔබ හමුවට අරගෙන ඉන්නේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමා. ආයුබෝවන් පුතේ. ආයුබෝවන්. එසේනම් අද සූදානම් වෙන්නේ මේ කතා බහ අතරතුර විශේෂයෙන්ම මේ රසවින්දනය සම්බන්ධයෙන් කතා බහ කරන් රසවින්දනය සම්බන්ධයෙන් නාට්‍ය සම්බන්ධයෙන් මේ නාට්‍ය ගමන්මග සම්බන්ධයෙන් රොඩ් මහත්මයාත් එක්ක කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා මම හිතන්නේ වසර ගානක අත්දැකීමත් එක්ක. මුලින්ම මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මොකද මේ රසවින්දනය කියලා කියන්නේ. ඒක මම අහන්න හේතුවම වර්තමාන පරපුරට මට හිතෙනවා මේ වචනේ නිකන් අමතක වෙලා දෝ කියලා මේ රසවින්දනය කියන වචනය. මම කියන්නේ ඔබතුමාගෙන් දැනගන්න කැමති රසවින්දනය කියන වචනේ තේරුම මොකක්ද? දැන් රසය කියන දෙයට අපි කැමතිනේ. ඔය රසය තියෙනවා තිත්ත රස, ඇඹුල් රස, කාඩි රස, පැණි රස, ඔහොම එක එක රසයන් තියෙනවා ඒ කෑමේ. හරි, බඩට ආහාර යම්සේද මනසටත් ආහාර අවශ්‍යයි. ඒතර ඒව ලැබෙන විදි එක එක විදි තියෙනවනේ. සාහිත්‍ය රසය, කවි රසය, ගීත රසය, නාට්‍ය රසය, රැඟුම් රසය, නර්තන රසය, ප්‍රාසංගික රසය වගේ ගොඩක් දේවල් තියෙනවා. දැන් නමුත් මේක අපිට අතට අහු වෙන දෙයක් නෙමේ, දැනෙන දෙයක්. ඒක තමන්ට ගෝචර වෙන දෙයක්. ඔබ රසවින්දනය ගැන ඇහුවනේ. අපි දැන් මුලින්ම පටන් ගමුකෝ. මව් කුසේ ඉන්නකොටත් අපිට අම්මගේ ගීත ඇහෙනවා, තාත්තගේ ගීත ඇහෙනවා. ඊට පස්සේ මව් උකුලේ ඉන්නකොටත් අම්මගේ තාත්තගේ වැඩිහිටියන්ගේ කවි ගීත ඇහෙනවා, කතන්දර ඇහෙනවා. ඊට පස්සේ මව් උකුලෙන් ඔබ්බට ගියාම ඇවිදිනකොට දඟලනකොටත් අපිට කවි සින්දු ඇහෙනවා. දැන් පුතේ ඇයි මේවා අපිට ඇයි වැඩිහිටියෝ අම්මා ප්‍රමුඛ තාත්තා ප්‍රමුඛ වැඩිහිටියෝ ඇයි අපිට ඒවා දුන්නේ? මව් කිරි විතරක් දීලා නිකන් ඉන්න තිබුණානේ නේ. හැමෝටම කවි කිව්වනේ. හැම අම්මා කෙනෙක්ම දරු පැටියට කවි කිව්වා, සින්දුත් කිව්වා. ඊට පස්සේ තේරෙන වයස එනකොට තව මොනවද කිව්වේ? කතන්දර කිව්වා. සත්තු ගැන, කැලේ සත්තු ගැන, රජවරු ගැන නේද, බ්‍රාහ්මණයෝ ගැන, මේ ඔක්කොම කියලා දුන්නේ. මේ මෙන්න මේක තමයි ඉස්සෙල්ලා දරුවව අර මව් කිරි වලින් ශාරීරිකව පෝෂණය කරන වගේ මනසට යාගේ සිතිවිලි වලට වින්දනාත්මක දේවල් දුන්නේ. ඒක අපිට අවශ්‍ය නිසා. අර කියනවා වගේ අපි මව් කිරි වලින් කුසට ලැබෙන ආහාරයෙන් ශාරීරික පෝෂණය වෙනවා වගේම අර වින්දනාත්මක දේවල් වලින් ඒක රසයෙන් අපේ මනස ශක්තිමත් කරන්න පෝෂණය කරන්න තමයි ඔක්කොම ලැබුණේ. ඉතින් ඔහොම ඔහොම ලැබිලා අපි ලස්සන සින්දු කවි සින්දු අහගෙන පොත්පත් බලාගෙන ඔහොම ඔහොම ආවා. මීට දශක ගානකට එහාලින් තිබුණ ඒ වින්දනාත්මක හැකියාව අද නැහැ ඔබ කිව්වා වගේ. නැබැයි මේක අවශ්‍යයි. මේකේ සාධනීය දේ අපිට අවශ්‍යයි, හොඳ මට්ටම අවශ්‍යයි. නමුත් අද දවසේ ශරීරයට මව් කිරි වලින් ආහාර වලින් පෝෂණය ලැබුණා වගේම අද වින්දනයට හුරු වෙච්ච අය ඒ වින්දනය දෙන්න හදන්නේ ශරීරයටම පමණයි. ඒකින්ද අද බලන්න එලි මහන් ප්‍රසංගයක් ගීතයක් අරගෙන බලන්න ඒවල රිද්මය හුඟක් වෙලාවට අපිට දනවන්නේ ශරීරයට පමණයි නේ. ඔය දැන් අර සමහරු වීලුවට කියන්නේ දැන් අද කාලේ සින්දුවක් කියලා ඉවරෙනකොට කිලෝමීටර් 3ක්වත් දුවලා තියෙන්න ඕන. එහෙම නේ. ඒක අපිට ප්‍රාසංගික වේදිකාවෙන් දැක්ක දුටු දේවල්. සමහරලාට ගායකයෝ වාදකයෝ එක සින්දුවක් කියලා ඉවරනකොට පිට්ටනිය වටේ වේදිකාව වටේ කිලෝමීටර් 2-3ක් දුවලා ඉවරයි. අද හුඟක් වෙලාවට වින්දනය රිද්මයට පමණක් සීමා වෙලා තියෙනවා. හැබැයි වින්දනය කියන්නේ රිද්මය විතරක් නෙමෙයි, ඒක ලැබෙන අර්ථ රසය, හඬ කර්ණ රසය, මොනවද හඬින් එන රසය, මේ ඔක්කොමත් එක්ක තමයි මේ වින්දනාත්මක දේ තුලින් අපි පෝෂණය වෙන්නේ. ඔබ කිව්වා වගේ එදාට වැඩිය අද ඒ වින්දනයේ යම්කිසි අඩුවක් දැනෙන්න තියෙනවා. කොහොමද ඒ කාලේ තිබ්බ රස වින්දනය ගැන කතා? මම පුංචි කාලේ ගැන කියන්නම්.
හරි දැන් ඔබ ඔබගේ වයස මම පහු කරගෙන ආවේ පුතේ ඉතින් අපි වාසනාව අපිට වාසනාව ලැබුණ 70 දශකයේ තමයි අපේ පාසල් කාලේ ගියේ මගේ ඉතින් ඒ කාලේදී අපිට අපේ පාසල් වලින් වටපිටාවෙන් එක ගුවන් විදුලි නාලිකාවක් තිබුණේ රූපවාහිනී නාලිකාවක් තිබුණේම නැහැ හරි රූපවාහිනී යන්ත්‍රය අපිට නිකන් මහ විශ්මයක් වගේ ඉතින් එකම ගුවන් විදුලි නාලිකාවෙන් අපිට ඇහුනේ හරිම අර්ථාන්විත ගීත උදේ පටන් ගන්නවා දේශාභිමානී ගීත බුද්ධාලම්බන ප්‍රීතිය ගෙන දෙන ගීත එහෙම එහෙම පටන් අරගෙන ටික 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 තව වැඩසටහන් ඇවිල්ලා ඉර මුදුන් වෙන වෙලාව එනවනේ මධ්‍යහනේ කියන්නේ අපේ රට ඝර්ම කලාපී රටක් ඉරු රශ්මිය වැඩි අන්න ඒ වෙලාවට තමයි අර ඇඟට පොඩි අර නිකන් වැඩි රිද්මේක ගීත බයිලා වැඩසටහන තියෙන්නේ දවල් 12 මාරට 12:45ට ඊට පස්සේ ආයේ දවල් කෑමෙන් පස්සේ අපිට ඇහෙනවා ලස්සන හින්දි චිත්‍රපට ගීත හින්දි ගීත එහෙම නැත්නම් යුරෝපීය ලස්සන ගීත එහෙම එම ඇවිල්ලා මට කවුද කියලා තියෙනවා ඇත්තටම ගුවන් විදුලි ගීත රිද්මය යන්නේ ඉර ගමනත් එක්ක කියලා හරි සූර්යාගේ ගමනත් එක්ක තමයි ඒ ප්‍රෝග්‍රෑම් හැදිලා තියෙන්නේ දැන් පට දැන් කොහමද දැන් උදේම පටන් ගන්න එහෙම නේද ඇඟට වෙනම ආවේගයක් දීලා එතකොට ඒ ඒ ඒක හරි භයානකයි උදේම 6-8 රිද්මය හරි දැන් ඒකත් මදි වෙලා ඊටත් එහා තව ඉල්ලනවනේ ජනතාව ඒ රිද්මයානුකූල භාවයේ අධිවේගී තත්ත්වයට පත් වෙච්ච ඉන්න අපිත් හැම තිස්සෙම ජනතාව බාල මහලු කවුරුත් ඉන්නේ නිකන් ලොකු ප්‍රවේගකාරී තත්ත්වයක හොස්ලංගෙන් මැස්ස යන්න බෑ මොකද උයි කියලා අහන තරමටම අපි ඇවිල් අපත් කරලා තියෙනවා හැබැයි ඉතින් ඒක හොඳ රසවින්දනාත්මක හොඳ තත්ත්වයකින් අපිව පාලනය කරන්න පුළුවන් ඒ හින්දා තමයි පුංචි කාලෙම අම්මයි තාත්තයි ලස්සන ගීත කවි අපි අපිට අහන්න දුන්නේ ලස්සන කතන්දර වලින් අපිව පිරෙව්වා කොහොමද ඔබතුමන් මේ ගැන මේ ශාස්ත්‍රයට වේදිකා නාට්‍ය තව ඒකට මම කියන්නේ එතකොට මේ 70 දශකයේ අපේ පුංචි කාලේ ඒ තිබුණේ අන්න එහෙම ක්‍රමයක් ඒ ක්‍රමවේදය එක්ක පාසලෙනුත් අපිට ලැබුණ පුතේ දේශාභිමානී ගීත ආගමික දැහැණේ ගීත ඒවත් එක්කම ඇවිල්ලා ක්‍රම හරි ලස්සනට ගුරුවරු පවා අපේ සාහිත්‍ය සමිතිවලදී අපිට කියලා දුන්නේ ඒ ඒ අපිට ගැළපෙන දේවල් මට මතකයි මම 8 පන්තියේ තරම සාහිත්‍ය සමිතියේ මමත් ගීත ගායනා කරන ඒ කාලේ පාසල් වේදිකාව තමයි මගේ තෝතැන්න උනේ මම ගායනා කරනවා එක මගේ පන්තියට ගිහ එක යාළුවෙක් මේ එයාගේ වයසට නොගැලපෙන ගීතයක් ගායනා කළා ඒ කාලේ මම කියන්නේ 70 70 දශකේ 70 80 අතර ගායනා කරාම ඒක මේ චිත්‍රපට ගීතයක් නමුත් ඉතින් ඒ ළමා වයසට නොගැලපෙන ගීතයක් ලස්සන ගායනා කළා ගීතේ ලස්සනයි ගායනය ලස්සනයි හැබැයි අවසානයේ සාහිත්‍ය සමිතියෙන් පස්සේ අපේ ගුරු භවතුන් කිව්වා පුතේ තෝරා ගන්නකොට ඔබට ගැලපෙන ගීතයක් තෝරගන්න හරි ඒක මං හිතන්නේ වටිනවා ඔබගේ වයසට ගැලපෙන දේවල් ඔබ කරන්න ඕන ඒක තමයි ඔබගේ ළමාකම මගේ වයසට ගැලපෙන දේවල් මං කරන්න ඕන ඒක තමයි මගේ වැඩිහිටිකම මම සිතින් ළමෙක් වුණාට කමන්නේ ඒක සුන්දරයි නමුත් ක්‍රියාවෙන් බාල බොළඳ වැඩ කරන්නත් හොඳ නැහැ ඔබ ක්‍රියාවෙන් නොගැලපෙන වැඩිහිටි වැඩ කරන්නත් හොඳ නැහැ කියලා මට හිතෙනවා හැබැයි ඕවා එහා මෙහා වෙන්න පුළුවන් ඒ ඒ උචිත අනුචිත බව අනුව මම අර කලින් අහන්න ගිය ප්‍රශ්නේ දැන් මේ ඔබතුමා මුලින්ම අර වේදිකා නාට්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් කතා බහ කරොත් ඔබතුමාට තිබුණද හැකියාව කියන්නේ කුඩා කාලේ ඉඳන් මේ වේදිකා නාට්‍ය ශාස්ත්‍රයට සම්බන්ධයෙන් මේ වේදිකා නාට්‍යමේ හැකියාව ඔව් පුතේ ඒකට උත්තර දෙන්න වෙන්නේ මම පුංචි කාලේ කියන්නේ අවුරුදු 3-4 කාලේ කියන්නේ ඇවිදින්න පුළුවන් වෙන කාලේ මගේ තාත්තා මාව එක්කන් ගියා ටීටර් බලන්න ඔගොල්ලෝ ටීටර් අහලත් නැහැ දැකලත් නැහැ ටීටර් කියන්නේ තියටර් කියන එක තමයි අපේ හුරුවට ටීටර් උනේ ටීටර් කියන්නේ ඒක නාට්‍ය විශේෂ ඒවා පෙන්වන්නේ ගමේ රාත්‍රි කාලේ පොල් කොටන් වේදිකාවල හරි අඩි 8ක් විතර උසට පොල් කොටන් හදලා ඒක උඩ තමයි ටීටර් එක පෙන්වන්නේ හැබැයි මාස 6-7ක් ගමේ
ආර්යදාසල සෝමදාසල අප්පුහාමිලා සිරිසේනලා මැටිල්ඩලා කොහොම එකතු වෙලා මේක පුහුණු වෙනවා ටීචර් මාස්ටර් කෙනෙක් ඉන්නවා පිටපතක් තියෙනවා ඒවට හුඟක් වෙලාවට කිව්වේ සමාජ නාට්‍ය කියලා එතකොට ඇයි මාව එක්කන් ගියේ මගේ තාත්තා තාත්තා ටීචර් නන්නේ හරි තාත්තා ටීචර් නරුවෙක් එයාගේ පුහුණුවීම් වලට මාව එක්කන් යනවා මම ලොකු පුතා මගේ තාත්තා ලොයි වර්ණකුල එයා එක්කන් ගිහිල්ලා බලනවා පෙන්නනවා මට ඒව හොඳට මතකයි අදටත් මතකයි ඒගොල්ලෝ පුහුණු වෙච්ච හැටි ඒ ටීචර් මාස්ටර්ලා හිටපු නළු නිළියෝ ඉස්සරහා වේදිකාව පල්ලැහැ ෆුට්බෝල් සර්පිනාව අහලා නැහැ නේද ෆුට්බෝල් සර්පිනාව කියන්නේ කකුල් දෙකෙන් පාගලා ඒ හුලඟෙන් තමයි සර්පිනාව හඬ දෙන්නේ දැන් තියෙන හෑන්ඩ්බෝල් සර්පිනාව හරි මේක ෆුට්බෝල් සර්පිනාව ඉතින් අත් දෙකම නිදහස් වාදනය කරන කෙනාට අත් දෙකෙන්ම ඒ කාලේ කීබෝඩ් නැහැ දකින්නේ ෆුට්බෝල් සර්පිනා ඉතින් මගේ තාත්තා ෆුට්බෝල් සර්පිනා වාදකේ ටීචර් නළුවෙක් ඕවා බලන්න ගිහිල්ලා ඉතින් මට ඒ හොඳට හුරු ආවා ඉතින් මටත් හිතුණා තාත්තා වගේ රඟපාන්න හරි ඒ ආසාව ඇති වුණා ඊට පස්සේ පාසල් වේදිකාවේදී මට ඒ අවස්ථාව ලැබුණා ඔබතුමා තමයි ඒ ගමන පටන් ගත්තේ ටීචර් නාට්‍ය සංකල්පය ගැන මම කැමති තව පොඩි කාරණයක් දැනගන්න අපි පොඩි හැඳින්වීමක් කරමු يعني ඒකේ ප්‍රධාන අරමුණ වෙන්නේ සාමාන්‍ය කියන්නේ සමාජයට පණිවිඩයක් ලබා දෙන ටීචර් වලද ඔව් සමාජ නාට්‍ය කියලා කියන්නේ ඇත්තටම එදා දවසේ සමාජයේ තිබිච්ච එක එක ප්‍රශ්න සාකච්ඡා කරනවා හැබැයි පුතේ ඒකට සමාජලට ටීචර් එකක් පැය 4ක් 5ක් විතර දිගට දිවෙනවා ඒ කාලේ ගමේ මිනිස්සුන්ට ගම්වාසීන්ට තිබුණ සමාජලට එකම විනෝදාංශය තමයි හරි ඒ කාලේ කලාතුරකින් සංගීත සම්දර්ශනයක් පැවැත්වෙනවා කලාතුරකින් හැබැයි වැඩිපුර අවුරුද්දකට සැරයක් ඒ ටීචර් කණ්ඩායම් එක එක්කෙනා ඉන්නවා ගමේ අපි දුමු ටීචර් කණ්ඩායම තුනක් විතර තියෙනවනේ ඒ නාට්‍ය සංගම් තියෙනවා දැන් අපේ තාත්තලාගේ තිබුණේ කල්යාණි නාට්‍ය සංගම ඒකෙන් තමයි ඒ අවුරුද්දේ ඒගොල්ලන්ගේ ටීචර් එක පෙන්නන්නේ ඉතින් ඒ වගේ එදා කාලේ අහිංසක දුප්පත් අපි හැමදාම අහිංසක දුප්පත් කියලාමනේ කියන්නේ එහෙම නෙමෙයි අපේ රටේ පුරවැසියන්ට තිබුණ විනෝදාස්වාදයේ ගෙන දෙන එක දෙයක් තමයි ඒ මොනවාද ටීචර් ඉතින් ටීචර් එකට මාස්ටර් පිටපත් රචකයා එයා ඉතින් ලියනවා දුප්පත් පොහොසත් දෙදෙනා අතර ගැටුම් ඇති නැති පරතරය ගැන ඊළඟට සමානලට වෙසක් එකට ඒ බෞද්ධ කතාව ඒ රජ කතාව අපි තුමුකෝ නත්තලට ක්‍රිස්තුස් වහන්සේ මේ පිළිබඳ කතාව ඒව ගෙනල්ල සමාජයේ එක එක පැතිකඩවල් පෙන්නනවා ටීචර් ඉතින් එහෙම කාලයක් තිබුණා හැබැයි මං හිතන්නේ 70 දශක 80න් පස්සේ බොහෝ විට ටීචර් නැතුව ගියා දැන් නූර්ති තිබුණා නූර්ති නැතුව ගියා නාඩගම් තිබුණා නාඩගම් නැතුව ගියා ටීචර් තිබුණා ටීචර් නැතුව ගියා තාම පාස්කු නාට්‍ය වගේ තියෙනවා දැන් ඉතින් අපේ අලුත් තරුණ පරපුර එක එක ක්‍රමවේද පරිශ්‍රණය කරගෙන හොඳ නාට්‍ය එනවා ඉතින් ওই විදිහට තමයි මම හිතන්නේ මේ රසවින්දනයෙන් පටන් ගත්ත කතාව වෙනතකට හැරිලා අලුත් කාරණා පිළිබඳවත් අපිට දැන ගියා ගන්න අවස්ථාව ලැබුණා ඉතින් මේ විදිහට රසවින්දනය සම්බන්ධයෙන් කතා කරගෙන යන ගමනේදී අපි සූදානම් ගීතයකට ඇහුම්කන් දෙන්නට ඒ ගීතෙන් අනතුරු ගීතයට ඇහුම්කන් දෙමින් අනතුරු අපි කිට විරාමයකට එළඹෙමු හරි මේ ගීතය මේක මේ ඔබ මුලින්ම සඳහන් කරපු දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑන නාට්‍ය වේදිකා නාට්‍ය නරිබෑන පටන් ගත්තේ 1960 කි. එතකොට දයානන්ද සර් මම හිතන්නේ තර්ස්ටන් එකේ උගන්නන කාලේ කොහොමද එතනින් තමයි පටන් ගත්තේ. දැන් අවුරුදු 60ක් නේ 61ක්. ඔව්. ඉතින් තාමත් නරිබෑන ප්‍රදර්ශනය වෙනවා විශේෂයෙන් පාසල්වල දරුවන් අතර ඉතින් බාල මහලු කාතරත් බොහොම හොඳ ජනප්‍රිය නාට්‍ය. ඒකේ එතකොට මම නරියාගේ චරිතය රඟපානවා 1993 ඉඳන්. දැන් එතකොට අවුරුදු 28ක්නේ 29. ඉතින් ඒකත් ලොකු සතුටක්. මම හිතන්නේ නාලන්ද විද්‍යාලෙත් මඟ දක්වලා ඇති මට මතකනේ. අපි ගායනා කරමු ලයනල් අල්ගම මහත්මයා තමයි සංගීතය නිර්මාණය කළේ සංගීතවේදී ලයනල් අල්ගම පද රචනය දයානන්ද ගුණවර්ධනගේ මහත්මයායි
කුමටද සොබනියේ කඳුළු සලන්නේ හේතුව මම නොදනිම් ගිරිහෙල් අරඹේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබ හට හැම සැපෙහි දෙන්නම් ඔබ හට හැම සැපෙහි දෙන්නම් උමටද සොබනියේ කඳුළු සලන්නේ හේතුව මම නොදනිම් ගිරිහෙල් අරඹේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් කුමටද සොබනියේ කඳුළු සලන්නේ හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන ඔබ හිස පීරන්නම් ඔබ හිස පීරන්නම් මල් පෙති විසිරුණු සුදු වැලි මතු පිට ඔබගෙන ඇවිදින්නම් ඔබගෙන ඇවිදින්නම් මම මගේ ආදරේ පෙන්වන්නම් මම මගේ ආදරේ පෙන්වන්නම් උමටද සොබනි කඳුළු සලන්නේ හේතුව මම නොදනිම් ගිරිහෙල් අරඹේ විරාමයට පෙර අපි රසවින්දනය සම්බන්ධයෙන් තමයි කතා බහ කළේ. ඒ වගේම රසවින්දන සම්බන්ධයෙන් කතා බහ කරමින් අවසානයේදී අපි ගීතයකටත් සවන් දුන්නා. ඒ ගීතයත් එක්ක මට ඔබතුමාගෙන් දැනගන්න තිබෙනවා ඔබතුමාට ටවර් රංගහලත් සමගින් තිබෙන සම්බන්ධතාවය මොනවා කියලා. ටවර් රංගහල. ටවර් රංගහල. ඔව් ටවර් රංගහල කියන්නේ අවුරුදු 100කට එහා පැත්තේ ඉතිහාසයක් තියෙන තැන. ඒක හොඳ වේදිකාවක්. වුණා අපේ ආදරණීය නිර්මාණ ශිල්පීන්ට රංග ශිල්පීන්ට ගායන ශිල්පීන්ට හොඳ තැනක් වුණා. එතකොට ටවර් ඈත ඉතිහාසයේ තියෙන නීතිඥ ජෝන් ද සිල්වා ශූරී නීතිඥ චාල්ස් ඩයස් තව ශිල්පීන් ප්‍රමුඛව නුරුති එහෙම ගොඩක් මේ නිර්මාණය වුණේ එතනින්. ඉතින් වාසනාව කියන්නේ මගේ තාත්තටත් අවස්ථාවක් වුණා ටවර් එකේ ටවර් වේදිකාව රඟපාන්න ටවර් පදනමෙන් නිර්මාණය කළ සිරි සංගපෝ නුරුති නීතිඥ ජෝන් ද සිල්වා ශූරීගේ සිරි සංගපෝ නුරුති 1977. එතකොට ඒකත් මම බලන්න ගියා. සිරි සංගපෝ නුරුතිය බැලුවා, ශ්‍රී වික්‍රම නුරුතිය බැලුවා, සමුද්‍ර දේවි නුරුතිය බැලුවා. දැන් ඉතින් අද දරුවන්ට නුරුති නෑ දකින්න. සමහරලාට අද වාසනාවකට ටවර් පදනමෙන් නුරුති නාට්‍ය තරඟ පවත්වන පාසල් අන්තර් පාඨශාලීය තරඟ. ඒවට සමහරලාට ඔබ මේ විද්‍යාලයට නියෝජනය වෙලා ඇති. ඉතින් ඒකත් වාසනාව. ඒ තාත්තට ලැබුණු අවස්ථාව නිසා තමයි එතකොට මම උසස් පෙළ හදාරලා ගෙදර ඉන්නකොට තාත්තා මට කිව්වා අන්න ටවර් රඟහල පදනමෙන් නාට්‍ය පාඨමාලාව පටන් ගන්නවා. පුතාටත් යන්න පුළුවන්. ඉතින් මාව තේරුණා. මේ සම්මුඛ පරීක්ෂණය මාව තේරුණා.
තේරෙයිද මම ඒ නාට්‍ය පාඨමාලා මා හිතන මාස 5ක් 14ක්ද කොහෙද හැදෑරුව එතනින් තමයි පුතේ මට ඉතින් මේ ප්‍රසිද්ධ වේදිකාවට එන්න ලැබුණේ තවර පදනමේ නාට්‍ය පාඨමාලාවේ නාට්‍ය නිෂ්පාදන හතරක් කළා ඒකෙන් මම දෙක කරඟපෑවා ඒක දැකපු අනුලා බුලස්සිංහල මැතිණිය අද එතුමිය ජීවතුන් අතර නැහැ ලූෂන් බුලස්සිංහල මහත්මයා නිර්මාණය කරපු තාරාවෝගිලිති නාට්‍යයට මාව සම්බන්ධ කළා එතන තමයි ශ්‍රේෂ්ඨ ප්‍රියාවන් දැකලා ප්‍රසිද්ධ වේදිකාවට මම ආවේ 1981 දැන් අවුරුදු 41 40ක් පහු වුණා තාරාවෝගිලිති නාට්‍යයේ ලූෂන් බුලස්සිංහල මහත්මයාගේ ඒකෙන් තමයි ඒක තමයි මගේ ආරම්භය ඉතින් එතනදී මම දැන ගත්තු පිරිස තමයි වේදිකාවේ මහා දැවැන්ත රංගදරයෝ ආචාර්ය ජයලත් මනෝරත්න නිශංක දිද්දෙනිය නීලලස් විජේනන්ද සිරි එතකොට නන්ද වික්‍රමගේ ජයශ්‍රී චන්ද්‍රජිත් බුද්ධදාස ගලප්පති මහත්මයා අංග රචනා ශිල්පියා විශාරද ගුණදාස කපුගේ සංගීත නිර්මාණ ශිල්පියා ඉතින් මේ වගේ ඉතා වටිනා මිනිස්සුන් ඇසුරු කරන්න ලැබිච්ච නිසා තමයි අද දවසෙත් අපිට වටිනා ඉවුරක රැඳිලා ඉන්න ආශාව තියෙන. ඔය යන්නන් වාලේ ගියා නම් වැල යන අතර මැස්ස ගැහුවා නම් පුතේ අපිට තොහි කොයි හරි වෙලාවට ඉන්න තිබුණා. එහෙම වුණා නම් ඕගොල්ලෝ මාව මෙතෙන්ට ගෙන්න ගන්න නෑ. ඈ නේද? අනේවා. අපිට අදටත් ඕනේ අපි ලැබපු අත්දැකීම දරුවන්ට දෙන්න. මොකද ඔබ තමයි මේ රටේ අනාගතේ. දරු පරපුර. ඒතර හොඳ වින්දනාත්මක දෙයක් දෙන්න ඕන. හොඳ රසයක් දෙන්න ඕන. ඒ රසවින්දන හැකියාව දෙන්න ඕන. එතකොට තමයි අනාගත පරපුරේ රසවින්දන හැකියාවට යම්කිසි හොඳ තැනක් ලැබෙන්නේ. ඉතින් එහෙම තමයි පුතේ ටවර් එකට මම සම්බන්ධ වුණේ. ඔබතුමාගේ කුඩා කාලේ ඉඳන්ම ලොකු ආභාෂයක් එක්ක තමයි මේ ගමන ඇවිල්ලා තින් මේ ශාස්ත්‍රයට පිවිසලා තියෙන්නේ. ඒත් එක්කම මේ මට දැන් අර කලින් අපේ රසවින්දනය සම්බන්ධයෙන් කතා බහ කරපු වෙලාවේ මටත් මේක ගොඩනැගුණු ප්‍රශ්නයක්. මේ කලාකරුවෙක් කියන එකට සාමාන්‍යයෙන් ඔබතුමා දෙන නිර්වචනය මොනවාද? කලාකරුවෙක් කියන මොනවාගේ චරිතයක්ද? දැන් මෙහෙමයි මම අහලා කරලා තියෙන විදිහෙන් නම් මම දන්න විදිහට කලාකරුවා කියන්නේ සමාජයේ ඊටාම දැඩිව වෙනස් කරන්න පුළුවන් චරිතයක්. ඒක තනතුරක් නෙමෙයි. හරිද දැන් වෛද්‍යවරයා, ඉංජිනේරුවා, නීතිවේදියා, ගණකාධිකාරීවරයා, ගුරුවරයා ඒ වගේ එහෙම තනතුරක් නෙමෙයි. ඒක වෙනම ස්වභාවයක් ජීවිතේට ශිල්පීය හැකියාවක් දැනෙන ඒක ඉටු කරන්න පුළුවන් කිසියම් ස්වභාවයක්. ඉතින් කලාකරුවෙකුට සමාජයේ ඉදිරි ගමන පේනවා. ඔහු සමාජයට ඉදිරියෙන් ගමන් කරන්නත් ඕනේ. සමාජයට පිටුපසින් වෙන දේවල් දකිනවා. හරිද? ඒ නිසා සමාජයට නිවැරදි මගක් පෙන්විය හැකි කෙනෙක්. ඒ වගේම තමයි ඔහු හරියට මුනිවරයෙක් වගේ. ජීවිතේ ගොඩක් ප්‍රශ්න ගැටලු තියෙන පුළුවන්. නමුත් ඔහුගේ ඒකායන පරමාර්ථය නිර්මාණශීලී කලා නිර්මාණ තුලින් సౌందర్య වේදයේ සමාජයට පතරවීම. හරි. ඉතින් මං කිව්වේ මුනිවරයෙක් වගේ කියන්නේ එයාට වෙන මොකුත් නැහැ. ජීවිතේ ඒකායන පරමාර්ථය කලා නිර්මාණ තුලින් සමාජයේ දැනුවත් කිරීම. එතකොට හොඳ කොන්දක් තියෙන්නත් ඕන. හරි. ඒ පාටටයි මේ පාටටයි ඒ පැත්තටයි මේ පැත්තටයි ඒ කොන්ද නැමෙන්න බෑ. හරි. කවුරු හරි දෙන වරදානයකට වරප්‍රසාදයකට කවුරු හරි දෙන හාගත මල්ලකට චූටි බෑග් ගෙහිකට එහෙම නැමන කොන්දක් තියෙන්න බෑ. හැබැයි කලාකරුවෙකුට. ඒ නිසා එවැනි අය ඉන්නවද කියලා අපි හොයලා බලන්න ඕන. මම තාම කලාකරුවෙක් නෙමෙයි. මං තාම කලා ශිල්පියෙක්. ඉතින් මං උත්සාහ කරනවා අර කියන උත්තරීතර තැනට යන්න. දැන් ඔය කතාවත් එක්ක මට ගොඩනැගුණු ප්‍රශ්නය මේ දැන් සාමාන්‍යයෙන් දැන් ඔබතුමා රඟ දක්වන මේ නාට්‍ය වේදිකා නාට්‍ය අද වෙනකන් මිනිස්සු අතර ජනප්‍රිය කියන අදටත් ඒ නාට්‍ය මිනිස්සු බලනවා. මම හිතනවා දැන් ඒක ඔබතුමාට තියෙන ගෞරවය නිසා ගොඩක් පිරිස ඒක නරඹනවා. ඒ ඔබතුමාට තියෙන ගෞරවය නිසා සහ ඔබතුමාගේ ගීත ගායනය හැකියාව නිසා ඒව මිනිස්සු බලනවා වෙන්න පුළුවන්. මම කැමති මෙහෙම දෙයක් දැනගන්න. ඒ කියන්නේ කලාකරුවෙකුගේ ගෞරවණීය භාවය සම්බන්ධයෙන් කතා කරගෙන, ඒ කියන්නේ ගෞරවණීය පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? කලාකරුවෙක් වෙලා තවත් ගෞරවණීය පුරවැසියෙක් වෙන්නේ කොහොමද? මේ සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන්. දැන් මම අර කලින් සඳහන් කළානේ එක එක අංග වගේක් පුතේ. ওই ටික තමන් අනුදැන යනවනම් ජනතාවගේ රසිකයාගේ ගෞරවය ලැබෙනවා.
ඉබේම ලැබෙනවා ඉබේම ලැබෙනවා අර ටික කළා නම් හරි ඒ කියන්නේ වරදාන වරප්‍රසාද වලට මුදලට එහෙම ගැතිකන් නොකර තමන්ගේ නිර්මාණයේ වෙනුවෙන් සහ රසිකයාට හොඳ වින්දනයක් දෙනවා කියන තැන ඉඳගෙන කටයුතු කළොත් ওই ගෞරවය ලැබෙනවා ඉතින් මම මගේ පෞද්ගලිකව මම මේ අවුරුදු 40ම කරේ පුතේ සමාජයේ දරුවන්ට හොඳ රසවින්දනයක් දෙන්න මම මම ඉන්න නිර්මාණ වලින් මේ රසවින්දන හැකියාව දශමකින් හරි ඉහළට දාන්න තමයි මම උත්සාහ අරගෙන තියෙන්නේ ඒ නිසා තමයි අර ඔබ කියන ගෞරවය ඊවැනි ශිල්පීන්ට ලැබෙන්නේ හරි ඒකට වුන් හිමි හිමි කරුවෝ ඉතින් ලේසි වැඩකුත් නෙමෙයි ඒ ගෞරවය තියාගෙන ඉන්න එක පවත්වාගෙන මොකද මේක හරි විසම සමාජයක්නේ විවිධ පැතිකඩ තියෙනවා නේද සමහරලාට අපිට කළු ගල් වල ඔලුව ගහ ගන්න වෙනවා සමහරලාට අපිට කොන්ද නමමුද කියලා හිතෙනවා හැබැයි නෑ කශේරුකාව හොඳට සවිමත් කරගන්න පුළුවන් හැබැයි ඒ හැකියාව ලැබුණේ අර අපි ඇසුරු කරපු සවිමත් කශේරුකා සහිත මිනිසුන් නිසා මේ සාම්ප්‍රදායික කලාව සම්බන්ධයෙන් කතා බහ කරද්දී කියන අපි රසවින්දනය ගැන කතා කරා කලාකරුවා ගැන කතා කරා මට හිතුණා ගොඩක් අයට ඇලුනේ නැති පැත්තක් තමයි මේ ජන සංස්කෘතිය කියන පැත්ත මම ඔබතුමාගෙන් අදහසක් දැනගන්න කැමතියි මේ ජන සංස්කෘතිය කියන එක ආරක්ෂා කර ගැනීම සහ ඒක ඉදිරියට පවත්වාගෙන යාම කියන කාරණාව ඔබතුමා දකින්නේ කොහොමද ඒ කියන්නේ දැන් සම්ප්‍රදාය කියන වචනට අපි කොටු වෙලා ඉන්න ඕනේද එහෙම නැත්නම් එතන ඉහාට යන්න ඕනේද දැන් පුතේ අපේ රටේ හුඟක් රටවල් වල ඉතිහාසය හොයලා බලුවහම අපේ රටේ ඉතිහාසය හොයලා බලුව එක්තරා හැමදාම ජනතාව තමයි සියලු දේවල් ඉදිරියට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ තමයි වාහකයෝ. හරි. අපි කතරුලව දන්නේ නැහැ. අඥාතයි කියනවා දන්නායක් තියෙනවා. නමුත් මේ හැමෝම අපි වැලිකෙලියේ වැලිපිල්ලේ අකුරු ලියපු තැන ඉඳලා කරත්ත දක්කන මිනිස්සයා කාන්සියට ගොතපු කවියේ ඉඳලා කරත්ත කවියේ ඉඳලා පාරු පදින කෙනා වෙන වෙන රැකියාවල් කරන ඒ කාන්සිය මකා ගන්න ගොතපු කවි පද හතරේ ඉඳලම මෙන්න මේ සංස්කෘතිය ඊට පස්සේ මේ අපේ ගොවිතැන කෑම බීම ඉඳුන් හිටුන් මේ සිරිත් මේ ඔක්කොම එක තමයි මේ සම්ප්‍රදාය ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යන්නේ හැබැයි කාලීනව ඒවා වෙනස් වෙන්න පුළුවන් හැබැයි රටකට හිමි වෙච්ච කිසියම් සිරිත් ආකෘතිමය කොටස් තියෙනවා ඒවා අපි රැකගැනීමේ ඉදිරියට යන්නත් ඕනේ වෙනස් වීම වෙනවා හැබැයි ඒවා සාධනීය මට්ටමින් හොඳ පැත්තෙන් වෙන්නත් ඕන ඒකයි මම කියන්නේ ඉතින් ඔය අතරේ ඉන්නවනේ ඉතින් අර ඔබ කිව්වා වගේ එක එක සම්ප්‍රදායවල වලට සම්ප්‍රදායල් එක්ක ජීවත් වෙන අය ඔය ජන සම්ප්‍රදාය කෙනෙක් කලාව කරනවා ගොක්කොල කලාව මූර්ති කලාව ඇඹීම් කලාව කෝලන් නාට්‍ය කලාව එක එක පැතිවල තියෙනවානේ තව පැතිවල තියෙනවා ඒ එක එක පැතිවලට උරුම වෙච්ච විවිධ කලාවන් දැන් අපේ පැතිවල මෝදුබඩ තීරේ තිබුණ ටීටර් කලාව හරිද ඒක මෝදුබඩ තීරේ විතරද මෝදුබඩ තීරේ මම ඉන්නේ මීගමු කලාපේ ඒතකොට පිටිපෙන දූව දුංගල් පිටියේ පමුණුගම මම ඉන්නේ බෝ පිටියේ ඔහෙට එනකන් තිබුණේ ටීටර් කලාව ටීටර් ඒකම පාස්කු නාට්‍ය කලාව තාමත් තියෙනවා එක එක සම්ප්‍රදායන්නේ මේ ඔක්කොම ජන සම්ප්‍රදායන් තමයි හරි ඉතින් මේවා ක්‍රමයෙන් ඉස්සරහට ඇවිල්ලා දෙන අපිට අපේ වී ගොවිතැනේදී අපි ගොවිතැනේදී අපිට තියෙන එක එක සිරිත්‍රි සම්ප්‍රදායන් තියෙනවනේ අපිට දැන් ඒවා සමහරක් ඒවා බැහැර වෙලා නොදනුවත් නේද කමතේ අපි අම්බරුව දක්වන වෙනකොට අද තියෙන්නේ භූතයක් නේද අද තියෙන්නේ එක එක නංග වලින් අඳුනන අර යන්ත්‍රේ ඉතින් එතකොට කමත නැති වෙලා අම්බරුව නැති වෙලා අර සිරිත්‍රිත් නැති වෙලා නැත්තම් මම පුංචි කාලේ වී ගොවිතැනත් කරලා තියෙනවා මුතුරාජ වෙලේ ඒ ගොවිදැනට මම සම්බන්ධ වුණාම මම දැකලා තියෙනවා කමත හරි පූජනීයයි කමතේ අර වී කොලේ තියෙන වී ටික අතුරන්න කලින් ඒ වැඩිහිටියා ඒ පිළිබඳව දන්න කෙනා කමතේ මැද පූජනීය ස්ථානයක හක් ගෙඩියක් ඒකට මුත්තද කොහෙද කියලා කියන්නේ අර ගොවි භාෂාව එහෙම තියලා දෑකැත්ත තියලා අර දැති ගොයියා තියලා ඒවා වැඳලා පුදලා දුන් අල්ලලා තමයි මේ වැඩේ පටන් ගන්නෙ නේ ඉතින් ඒව දැන් භූතයත් එක්ක කරන්න පුළුවන්ද නැහැ නැති වෙලා ඊට පස්සේ ඔබ දැකලා තියෙනවද මන් දන්නේ නැහැ පුංචි කාලේ අපේ අම්මලා
අපේ අම්මලා ගන්න හාල් ටික හුණ්ඩුව හරි සේරුව හරි මෑතකදීනේ කිලෝ අරගෙන ආවේ හුණ්ඩුව හරි සේරුව හරි මැනලා මුට්ටියට දාලා දරලිපේ මුට්ටියට දාලා වතුරක් දාලා ඇඟිල්ලෙන් එයාගේ ප්‍රමාණය බලලා රස වැඳලා තමයි බත් මුට්ටියට වැඳලා තමයි මේක ඉදවන්නේ මේ වගේ දේවල් තිබුණා ඉතින් අද රයිස් කුකර් එකේ ඕක කරන්නේ නැහැනේ නේද හැමෝම කලබලයි අපේ අම්මලා වැඩට යන අය ඉන්නවා කලබලයි කාර්ය බහුලයි රයිස් කුකර් එකට හාල් ටික දැම්ම වතුර ටික දැම්ම ඒ ප්‍රමාණය බැලුවා කරන්ට් මේ ස්විච් එක ඔන් කළා වැඳ වැඳ ඉන්නේ නැහැ කවුරුත් දැකලා තියෙනවද රයිස් කුකර් එකට වඳිනවා නෑ ඒ කාලේ ගෙයි මුළුතැන්ගේ දරලිපට උඩ තියෙන දරලිපේ ලිප් ගල් තුන උඩ තියෙන මුට්ටියට වැඳලා තමයි අපි බත සරි කරගත්තේ ඒවා ඉතින් අපෙන් ක්‍රමයෙන් ඈත් වෙලා කෙනෙක් කියන්න බුණා ඉතින් අලුත් තාක්ෂණයත් එක්ක ඕවා කර කර ඉන්න බෑ කියලා හැබැයි තාක්ෂණයට තාක්ෂණය අපිට ඕන හැබැයි තාක්ෂණයට අහු නොවන සාම්ප්‍රදායික අධ්‍යාත්මික දේවල් ගොඩක් තියෙනවා ඒ ආකාරයෙන් තමයි මේ කතා බහ ගෙනියන්නේ මේත් එක්ක නැවත මම දැනගන්න කැමතියි අර ටීටර් නාට්‍ය ගැන කතා කරගෙන එනකොට ඒවයින් අපි කතා කරන්නේ දැන් ඒවයින් සමාජයට පණිවිඩයක් දෙනවා කියන කතාව ඔබතුමන් හිතන විදිහට වර්තමානයේ මේ තියෙන කලා ලෝකයේ වෙන දේවල් කියන්නේ සංගීතයෙන් වේවා වේදිකා නාට්‍ය වලින් වේවා මේවා වලින් සමාජයට විශේෂ පණිවිඩ ලැබෙනවද ඇත්තටම ලැබෙනව කොච්චර ලැබෙනවද උදාහරණ මම කීපයක් ගන්න 1996 ජයලත් මනෝරත්නයන් නිර්මාණය කරනවා ගුරුතරුව වේදිකා නාට්‍ය ගුරුතරුව කියන්නේ සාහිත්‍ය ගුරුවරයාගේ වටිනාකම ඒ සහ සාහිත්‍යයේ වටිනාකම 96 කියන්නේ දැන් අවුරුදු 30කට එහානේ ඒක කිව්වේ ඊට කලින් අන්දරේල 1993 මට මතක හිටියේ අන්දරේලා තුලින් කිව්වේ රාජ්‍ය පාලකයාගේ ස්වභාවය නේද අන්දරේ අන්දරේ රාජකාරිකලේ රජුරවන්ටනේ ඒතර ඒ ස්වභාවය මේ අවුරුදු 30කට කලින් ඊට පස්සේ මට මතක හිටියේ 1985 දවන්ද විකෘති නාට්‍යයෙන් කිව්වා අපේ අධ්‍යාපනයේ ක්‍රමය විභාග ක්‍රමවේද මේවා මෙහෙම ගියොත් අනාගතයේදී මෙහෙම වෙයි. සාහිත්‍ය ගුරුවරයාට මෙහෙම වුණොත් අනාගතයේදී මෙහෙම වෙයි. රාජ්‍ය පාලනයේ මෙහෙම වුණොත් අනාගතයේදී මෙහෙම වෙයි. නාට්‍යකරු අන්න සමාජයේ ඉදිරියේ දැක්කා. නේ? අවුරුදු 30කට කලින් දැක්ක දේවල් අද වර්තමානයේ සිදුවෙමින් පවතින. නේද? එදා විභාග ගැන කතා කළා විකෘති නාට්‍ය තුලින්. අවුරුදු 30කට පස්සෙත් ඒක හරි ගිහිල්ලාද ඔඩුදුවලද? ඔඩුදුව එතකොට ඒ සමාජ පණිවිඩ දෙනවන් හැබැයි නිර්මාණකරුවා සමාජයට පණිවිඩ දෙනව වැදගත්දී හැබැයි සමාජයේ සූදානම් වෙන්නත් ඕන ඒව ගන්න තේරුණා හැබැයි අපේ සමාජයේ අද දකිනවා මම ඒ දෙන දේවල් ගන්න නැහැ හරි ගන්න හැකියාවක් නැහැ එක්කෝ එකට සුදුසු වටපිටාවක් නැහැ අපි හිතමුකෝ ඔබත් යනවා ගෙදර අම්මා තාත්තාත් එක්ක හොඳ නාට්‍යයක් බලන්න ගුරුතරුවම බලන්න යනවා බලන්න ගිහිල්ලා ඉවර වෙලා එද්දි මොකද්ද කියන්නේ ෂා අරු නාට්‍ය මනෝරත්න සර් මරු නාට්‍යයක් කරලා තියෙනවා සාහිත්‍යවරයා සාහිත්‍යයේ වටිනාකම රසවින්දනයේ වටිනාකම ගැන කියලා තියෙනවා මරු අද භාෂාවෙන් කියයි එල්ල නාට්‍ය කියලා කියයි පට්ට නාට්‍ය කියලා කියයි ගෙදර ගියාට පස්සේ ඔක්කොම අමතකයි එහෙමනම් ඒ නාට්‍යයෙන් අපි දේ ගත්තනම් අපි මොන අඩු ගානේ එතෙක් නොකියපු සාහිත්‍ය පොතක් හරි අතට ගන්න ඕනේ ඒක ප්‍රායෝගිකව ගන්න ඕනේ විකෘති නාට්‍ය තුලින් අපේ විභාග ක්‍රමය ගැන කිව්වා එහෙමනම් ඒ බලපු දෙමව්පියෝ ෂා හරි ශෝක් සෝමලතා මැතිණියගේ නාට්‍ය කියලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා එහෙමනම් දරුවන්ව එයින් අඩුතරම යම්තරම මුදව ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම වුණාද? නෑ. නේද? ඉතින් ඒකයි. කලාකරුවා හැබැයි නිර්මාණකරුවා සමාජයට අවශ්‍ය දේ දෙනවා. හැබැයි අපි සමාජීය මිනිසුන් හැටියට අපි ඒ දේ කොයිතරම් දුරට ගන්නවද? එතන තමයි ප්‍රශ්නය. මේ දැන් මම දන්න විදිහට ඔබතුමා නාට්‍ය 50කට 50 නාට්‍ය වේදිකා නාට්‍ය 50කට විතර මම සහභාගී වෙලා තියෙනවා පුතේ. ඒ වේදිකා නාට්‍ය 50 අතර තුර අනිවාර්යෙන් මැති සිදු වුණ රසවත් සිදුවීම්. අපි කීපයක් සඳහන් කරත්. ඔව්. මෙහෙමයි ඉතින් නාට්‍ය ලෝකයේම කියන්නේ එකම රසවත් ලෝකයක්. වේදිකා නාට්‍යයක් පෝඩු වෙන්න පටන් ගත්ත දාන ඉඳලා ඒකේ මංගල දර්ශනය රඟ දක්වන මොහොතේ ඉඳලා ඊට පස්සේ ප්‍රාදේශීය මට්ටමට ඒ වේදිකා නාට්‍ය අරන් යනකොට නාට්‍ය බස් රථය මේ ඔක්කොම එකම හරිම රසගුලාව හරි ඉතින් රසවත් සිදුවීම් නම් අපමණයි
මට මතක් වෙනවා එක සිද්ධියක්. අපි ගියා ගාමිණී හිට්ටියාරච්චි මහත්මයාගේ එතුමත් අද ජීවතුන් අතර නැහැ. නාට්‍යයක් අරගෙන බවලතා කියන වේදිකා නාට්‍ය අරගෙන බණ්ඩාරවිල. දැන් ওই බණ්ඩාරවිල පුරහලේ තමයි නාට්‍ය පෙන්වන්නේ. දැන් නම් අවුරුදු ගානකින් පුරහල පැත්ත ගිහිල්ලා නැහැ බණ්ඩාරවිල. දැන් පුරහලවල් වල නාට්‍ය රංගගත කරන්න සංවිධායකවරු නැහැ. දැන් වැඩිපුර ඉන්නේ ඉලිමහන් ප්‍රසංග සංවිධායකවරු. එතකොට ඒක අර ඇඟට රිද්මය දෙන ඒවා. नमुत वेदिका नाट्यकानी उलवट आहार दिन दिल्ली संविधान अड़पते इतनी भंडार गीया बवलता नाट्य गील दैकियावक्त शक्तिमत मिनसुटाशक्तम संविधान कल हे भाई अवसान दर्शन हाईती दर्शन रे दिन अंतिम जवनिकावती अंतिम जवनिकावती ඒ ජවනිකාවේ මම තමයි වේදිකාවට යන්න ඕන. මට තිබුණේ ඒක හීනෙන් ඇවිදින චරිතයක්. හරිද? එහෙනම් දැන් මම යන්න ඕනේ. එකපාරටම විදුලිය එන හිටියා. දැන් අන්ධකාරයේ දූතයා සමග පොරාල්නවා. දැන් කර කියාගන්න දෙයක් නැහැ. ඔක්කොම විදුලිය එන හිටියා කර පෙන්වන්න විදියක් නැහැ. සංවිධායකවරුන් බය වෙන්නපා ජෙනරේටරයක් තියෙනවා. ඉන්න උගලෝ එක විනාඩි දෙකෙන් අපි මේක ඔන් කරනවා කියලා. ජෙනරේටරය තියෙනවනේ බය වෙන්න දෙයක් නැහැ. විනාඩි දෙක පහ වුණා දහය වුණා පැය කාලක් වුණා පැය භාගයක් වුණා පැයක් විතර ගියාට පස්සේ ඇහෙනවා රඟාලේ පිටුපසින් බුදු අම්මෝ ගහන්න එපා මාත්‍යෝ ගහන්න එපා අයියෝ ගහන්න එපා කියලා කෑ ගහනවා. කොහෙල බැලින්නම් ජෙනරේටරේ ගෙනාපු ඒ බාරව ඒ මොහොතේ ඉන්න කෙනා ඉන්නවනේ. එයාට තමයි අර හිරිහැරේ වෙලා තියෙන්නේ. හේතුව ජෙනරේටරේ ගෙනාවට මෙයා ඒකට අවශ්‍ය ඉන්ධන ගෙනල්ලා නැහැ. එයා හිතලා තියෙනවා ඉතින් ආ දැන් ඔය ලයින් එකේ කරන්ට් එක තියෙනවනේ ඒක ඕනේ නැ පොඩ්ඩක් ගෙනිහිල්ලා තියාගත්තාම හරි කියලා ඉන්ධන නැතුව ජෙනරේටරේ වැඩ කරන්නේ නැහැ. එතකොට අර සංවිධායකවරු එයාට හිරියර කියන්නේ අඩන්තේටම් කළේ දැම්මම ගිහිල්ලා ඉන්ධන අරගෙන එන්න කියලා. ඉතින් එතකොට කොහේ හරි ෂෙඩ් එකකට ගියා ඩීසල් හරි පෙට්‍රල් හරි ගේන්න අවශ්‍ය. ඒ ගිහිල්ලා ඇවිල්ලා ඉතින් ගෙනල්ලා ජෙනරේටරේට ඉන්ධන ටික දාලා ආපහු ඉතින් ලයිට් හදලා ඔක්කොම හදලා සීනුවක් ගහලා ඔන්න දැන් අවසාන ජවනිකාව පටන් ගත්තා. තිර ඇරියා මම ගියා. හීනෙන් වගේ නෑ ඇවිදින්නේ. මුකුත් සද්දයක් කිසිම දෙයක් නැති ඉඳ මං ඇස් ඇරලා බැලුවා. කෝල් එකේ කවුරුත් නෑ. ඔක්කොම ගිහින්. ඒ කියන්නේ පැයක් විතර යනකොට ඇත්තටම මේ නරඹන්නන්ට ඒක වදයක් වෙනවා. හැබැයි නරඹන්නු උවමනාව තිබුණා නම් මේ නාට්‍ය අවසාන ජවනිකාවේ මොකද්ද සිද්ධ වෙන්නේ මේ නාට්‍ය කොහොමද කෙලවර වෙන්නේ කියලා දැනගන්න සැබෑ උවමනාවක් තිබුණා නම් අර පැයේ ඉන්නවනේ එහෙම රසිකයෝ නැහැ හරිද එන්නේ අර හවස සමහරලාට ඔබනම් සංවිධායකයා ඔබගේ මූණට ප්‍රවේශ පත්‍රයක් ගන්න බැහැ කියන්න බැරි කමට අරගෙන ඇවිල්ලා පොඩ්ඩක් ජොලියේ ඉඳලා අර අද වචනේ කියනවා ආතල් එකක් අරගෙන යනවා ඉතින් පැයක් हमार पै भाग इतर करेन मोन के मल्दे अभी यंग विजेट फोल पिटे आटे नरिबेना नरिबेना नाटक इतकोट मुंगला रंगहल पीरें पे एक विशेष नरिबेना पास विषय संबंध पीलपते तीन මුගක්ලට දරුවන්ට වොමනාව තියනවා කියලා දෙමව්පියෝ දන්නවා. ඒකින්ද ඇවිල්ලා සැබෑවට එන අය වගේම ඔය දැන් දරුවෝ හින්දා කියලා එන අයත් ඇවිල්ලා කොහොම හරි මේක වොමනාවෙන් බල්ලා යනවා. හැබැයි නරිබෑනාගේ මෙහෙම දේවල් වෙනවා. නරිබෑනා නාටකය පාසල් දරුදරියෝ විසින් බොහෝ විට පිරෙනවා අඟහරුවා. මම තමයි ඉස්සලාම වේදිකාවට යන්නේ. හැබැයි දැන් ළමයි කිටිකිටිය තද වෙලා මහ ගොඩක් දැන් එක එක ස්කෝල් වලින් පිරෙනවනේ රංග ශාලාවට පිරෙනවා ඒව හුඟක් වෙලාට නගර ශාලාවල් ඒව පුතේ රංග ශාලාවල් නෙමෙයි ඒවා රැස්වීම ශාලාවල් හරි අපහසුතාවයන් ගොඩක් තියෙනවා ඉතින් දරුවෝ එනවා ඉතින් නාට්‍යයක් බලන්න ආසාවෙන් එනවා ගුරුවරුත් අරගෙන එනවා එන එක හොඳයි හැබැයි දැන් නාට්‍ය බලන්න පටන් ගත්ත හැටියෙම මම කියනවා මං මේ කැලේ ඉන්න නරියෙක් කියලා දෙබස ඔච්චරයි කියන්න හම්බෙන්නේ ऑडियंस के ना कोई कले इंदला दावे नरिया ओ को
එහෙම තමයි පළවෙනි ප්‍රතිචාරයේ දරුවන්ගෙන්. එතකොට මේ දරුවෝ දන්නේ නැහැනේ නාට්‍යයක් නරඹන හැටි දන්නේ නැහැ. ඒක ගැන ඒගොල්ලන්ට අපි සමා වෙන්න ඕන. එතකොට ගුරු භවතුන් මේක කියලා දෙන්නත් ඕන. මොකද දරුවන්ට හුරුව තියෙන්නේ පුතේ එලිමහන් ප්‍රසංග බලලානේ. එලිමහන් ප්‍රසංග අර මහා විශාල සද්දෙත් එක්කනේ දැන් සවුන්ඩ් බබල් ඔබ කාරණාව ඒක එතනින් ඔප්පු වෙනවා. නෑ පුතේ. ඔබ කලින් කියපු කාරණාව එතනින් ඔප්පු වෙනවා. ඔප්පු වෙනවා. මහා විශාල බෆල් ගොඩාක් තියෙනවා. ඒ ගොඩාක් තියෙනකොට කම් පැලෙන්න සද්දෙත් තියෙනවා. හැබැයි ප්‍රසංගේ කණ්ඩායමේ ගායකයා අහනවා කෝ සද්දේ කියලා. අච්චර සද්දේ තියෙනවා. කෝ සද්දේ කියලා අහනවා. නේද? එතකොට ඕඩියන්ස් එක මෙයා කියන්නේ මොකද්ද කෝ සද්දේ කියපම ඔන්න සද්දේ. කෝ හූව කියපම හූව දෙනවා. කෝ අප්පුඩිය කෝ විසිල් එක දෙනවා. ඔක්කොම දෙනවා. හැබැයි ඒ කාලේ හූ තිබුණේ නැහැ. දැන් හූව එලිමහන් ප්‍රසංගයක අනිවාර්ය අංගයක් වෙලා. හූව කියලා කියන්නේ පුතේ ඉස්සර මේ මොන හරි ලැජ්ජාසහගත දෙයක් වුණාම ප්‍රතික්ෂේප කිරීමේ විදිහක් නේ සංවේදන ක්‍රමයන්. අපි ගැහුවේ අප්පුඩි තමයි. ඒ කියන්නේ කෙනෙක්ව අගේ කරන්න ගැහුවේ අප්පුඩි. අද සමහරෙකු අගේ කරන්න ඉල්ලනවා හූව. මන් දන්නේ ඇයි කොහොමද උනේ කියලා. ඉතින් හරි මේ ඒ නරි බෑනේකේ අර පළවෙනි දෙබසත් එක්ක පුතේ එහෙම එකක් එනවා. ඊට පස්සේ මට තියෙන රාජකාරියේ පළවෙනි රාජකාරියේ දරුවනේ වේදිකා නාට්‍යයක් නරඹන්නේ මෙසේය. අද අපි ඒක ඉගෙන ගමු. ඔය එලිමාන් ප්‍රසංගයක් නරඹන ආකාරය යයි. ඒ නිසා එසේ නොව දෙබස් කියන එක නළුනිලියන්ගේ අයිතියක් විඳින එක උගලන්ගේ අයිතියක්. ඒ නිසා ඒක සංසුන්න නරඹන්න කියලා පළවෙනි පාඩම දීලා තමයි ඉතුරු ටික කරගෙන යන්නේ. සත්‍ය පටන් ගන්න ඊට පස්සේ. හැබැයි ඉතින් දරුවෝ ඊට පස්සේ ඒක හරියට ඉගෙන ගන්න. ඉතින් අපිට වැඩිහිටි පරපුරටත් අයිතියක් තියෙනවා. මේ උඹලා යන්නේ එලිමාන් ප්‍රසංගයක් බලන්න නෙමෙයි. මේ යන්නේ වේදිකා නාට්‍යයක් බලන්න. ඒක එලිමානේ මේක රංගශාලාව. මේ පැහැදිලි වෙනස තියාගන්න. ඉතින් දරුවන්ට කියලා දුන්නොත් හරිද? දරුවෝ ඒක ගන්නවා. මම මේ මං හිතන්නේ ඒක රසවත් කතා බහ ඉතාමත්ම රසවත් වුණා මේ වේදිකා නාට්‍ය තුළ වෙන සිදුවීම් අපිට ඔබතුමාගෙම අත්දැකීම් ගන්න පුළුවන් වුණ එක ගැන ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මම ඊළඟට යොමු වෙන්න කැමති මේ තාක්ෂණය සම්බන්ධයෙන් කතා කරන්න. අපි අර කලිනුත් කතා කරන්නේ තාක්ෂණය සම්බන්ධයෙන්. මේ තාක්ෂණය නිසා ඔබතුමා දකින විදිහට يعني මේ මේ කලා ලෝකේ අඩුපාඩු වෙලා තියෙනවද? يعني කලා ලෝකේ අඩුපාඩු වෙලා තියෙනවද මේ තාක්ෂණය? එක්ක මොකද තාක්ෂණික පැත්තට නැඹුරු වීමත් එක්ක මේ අර මාර්ගගත ක්‍රමයට හුරු වීමත් එක්ක. දැන් මෙහෙමයි. පෞගේ කාලේ මේ ගෝලීය වසංගතයත් එක්ක කොරෝනාත් එක්ක අපිට දරුවෝ ගෙවල් වලට වෙලා හරිම මානසික ආතතියෙන්. දරුවෝ විතරක් නෙමෙයි වැඩිහිටියොත් එහෙමනේ පුතේ. එතකොට මාර්ගගත ක්‍රමයේ ඔස්සේ විවිධ දේවල් කරන්න පුරුදු වුණා. ලෝකෙම පුරුදු වුණා. මමත් පාසල් වලට, විශ්වවිද්‍යාල වලට, පිටරට සංවිධාන වලට ඒ වගේ ඔය සූම් තාක්ෂණයේ ඔස්සේ එහෙම කළා. ඒක වරදක් නෙමෙයි. හැබැයි පස්සේ සූම් තාක්ෂණය හරහා මම හිතන්නේ විවිධ හැකියාවන් නිකන් සූරා කෑමකට ලක් වුණා වගේ. එහෙමනේ. දැන් සූම් තාක්ෂණය හරහා පුතේ ඔබට තියෙන හැකියාව තමයි ඔබ දෙන්නේ. ශිල්පය දෙනවා, කාලය දෙනවා, ශ්‍රමය දෙනවා, දැනුම දෙනවා. ඉතින් මේවට වටිනාකමක් තියෙන්න ඕන. එතෙන්ට යන්න බැරි වුණාට ඒ සූම් තාක්ෂණය හරහා අපි කෙනෙක්ගේ සම්පත්දායකත්වය ගන්නවා නම් ඒකට නිසි වටිනාකමක් දෙන්න ඕන. පසු කාලීනව එහෙම වුණා. විශේෂයෙන් මම අපේ කලා හැකියාවන් ගීත ගැයීම, නාට්‍ය ගීත ගැයීම, නාට්‍ය පිළිබඳ දැනුවත් කිරීම එහෙම දේවල් ඔය මාර්ගගත තාක්ෂණය හරහා කළා. හැබැයි හුඟක් වෙලාවට අපේ කාලේ අපි සම්පත්දායක හැටියට නොමිලේම දුන්නා. හරි. ඉතින් ඒක හැබැයි ඒ තිබුණ පරිසර සාධකත් එක්ක හරි ඒකට බලංගුයි. නමුත් දැන් ඉදිරියේදී ජීවමාන කලාව හැබෑවටම සජීවීව වෙන්න ඕන. හොඳයි. අපි එහෙනම් සූදානම් වෙන්නේ මේ වැඩසටහනේ අවසානය වෙත යොමු වෙන්න. අවසානයේ වෙත යොමු වෙන්න කලින් අපි අවසානයට යොමු වෙන්නේ තාමත් රසබර විදිහට රසවින්දනයත් සමගින්. ඊට කලින් මම ඔබතුමාගෙන් දැනගන්න කැමති ඔබතුමා අර සඳහන් කරපු විදිහට දැන් අපි ගොඩක් දේවල් සම්බන්ධයෙන් කතා බහ කළානේ. මේ අපි අද මේ කරන වැඩසටහන 100%ක් ළමයින් අතින් නිෂ්පාදනය වෙන වැඩසටහන. මම කැමති පුංචි අදහසක් ඔබතුමාගෙන් දැනගන්න මේ පිළිබඳව. ඔව්. දැන් මේක නාලන්දා විද්‍යාලයේ නාලන්දීය සිසුන්
කරන තාක්ෂණික ආරම්භයක්. හැබැයි මේක තාක්ෂණික මෙවලම් ගොඩක් තිබුණාට මේක ඇතුලේ දැන් ඔය සජීවී ශිල්පීය ආරම්භයක් තියෙනවනේ. තාක්ෂණික ආරම්භ එක පැත්තක තියෙනවා. ඔබ වැනි දරුවන්ගෙන් මතුවෙන හැකියාව ශිල්පීය ප්‍රතිභාව ගොඩක් තියෙනවා. ඉතින් එතකොට ඔබ මෙතන ඉන්නා වගේම එහා පැත්තේ අපේ ආදරණීය වාද්‍ය වෘන්දේ ඉන්නවා. ඒ අය එක පැත්තකින් දක්ෂයි. ඊළඟට ඉදිරියේදී කැමරා හසුරවන අය මේ ඔක්කෝම එකතු කරලා අනිකුත් යන්ත්‍ර සූත්‍ර අතපත ගාලා ඒ කරන හැකියාව ඒක වැදගත් පුතේ. දැන් මේ මේ පාසලෙන් ලැබෙන හුරුව නෙමෙයි. එතකොට තාක්ෂණික හැකියාව, කලා ශිල්පීය හැකියාව ඔක්කොම ලැබෙනවා. ඉතින් මේකට ඕගොල්ලන්ව හුරු වෙනවා. ඉස්කෝලෙන් පඩියෙන් එහාට ගියාට පස්සේ දොරෙන් එහාට ගියාට පස්සේ ඕගොල්ලෝ චැනල් වලම වැඩ කරයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඕගලන්ට කිසියම් දැනුමක් ලැබිලා තියෙනවා. ඒතර ඒ දැනුම හරහා ගෙදර ඉඳන් ඕගොල්ලෝ වැඩසටහනක් නැරඹුවා. ඒ වැඩසටහනට ඕගොල්ලෝ දායකත්වය දෙයිලා නැහැ. නමුත් නරඹන්න හැටියට මේක ගුණාත්මක දෙයක්. මේක වටිනා දෙයක්. එහෙම නැත්නම් මේකේ පොඩි පොඩි දේවල් තියෙනවා කියලා ඒ දැනුම හරි ලැබෙනවනේ. ඒතර අද දවසේ මේ ලැබෙන දැනුම සහ ඔබව ඒ වෙනුවෙන් යොමු කරන පිරිස කරන්න ඉතාම මහඟු දෙයක්. අනාගතයට කරන ආයෝජනය. ඒක පුතේ මම දකිනවා ඉතින් හොඳම දෙයක් හැටියට හැම විද්‍යාලයකම මේ පහසුකම අපිට ඇතිව දරුවන්ව හුරු කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. දැන් ඉස්කෝලේක විවාද කණ්ඩායම් තියෙනවා, ක්‍රීඩා කණ්ඩායම් තියෙනවා, නාට්‍ය කණ්ඩායම් තියෙනවා, ওই වගේ හැමදේම. ඊළඟට මීඩියා යුනිට් එකකුත් තිබිලා මේ වගේ දරුවන්ව පුහුණු කරන එක හරිම වැදගත්. ඉතින් මම හිතනවා ඔබ විද්‍යාලයේ මේ ලොකු ස්ටෙප් එකක් ඉහළට තියලා තියෙනවා. වටිනවා. දැන් ඔබ මාත් එක්ක කතා බහ කරපු දේවල් හුඟක් වටිනවා. මොකද සමහර නාලිකාවලට ගියාම පුතේ ඒකට සූදානම් වෙලා නැති නිවේදකයෝ අපි ඉස්සරහා ඉන්නවා. අපිට තේරෙනවා. හරිද? ඒකින්ද අර අහන සුලභ ප්‍රශ්න තියෙනවනේ. සුලභ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒව අහනවා. සමහරුන්ගේ කෑවද බිව්වද මොනවද කෑවේ සම්බෝලට කැමතිද පරිපූර්ණට කැමතිද ඔහොමත් අහනවා. ඒ මොකුත් මහන්න නැතුව ගියාම එහෙම දේවල් වෙනවා. හරි? ඒකින්ද නිවේදන කලාව කියන්නේ වෙනම සුපිරි කලාවක්. ඒකට සූදානම් වෙන්න ඕන. රංගන කලාව කියන්නේ වෙනම කලාවක්. ඒකට සූදානම් වෙන්න ඕන. ඒක අභ්‍යාස කරන්න ඕන. ඒ ගැන හදාරන්න ඕන. හැම දෙයක්ම එහෙමනේ පුතේ. ඒක හැම දෙයක්ම එහෙමයි. ඉතින් මේ මාධ්‍ය පැත්තෙන් ඔබව කරන හුරුවලට අපි ස්තුතිවන්ත වෙනවා ඔබගේ මේ මඟ පෙන්වන්නන්ට. බොහොමත්ම ස්තුතියි රොඩ්නි වර්ණකල මැතිතුමනි. ඉතින් සූදානම් වන්නේ රසවින්දනය සමගින්ම වැඩසටහන් නිමවට පත් කරන නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා නාලන්දා ටීවී 8 වන නාලන්දා ටීවී සජීවී විකාශය සමගින් සම්බන්ධ වූ රොඩ්නි වර්ණකල මහත්මයාත් සමගින් ප්‍රවීණ නාට්‍යවේදී රොඩ්නි වර්ණකල මහත්මයා සමගින් ආයි වන්න පුතුමනි. ආයි බෝවන්. ආයි බෝවන්. අපි අවසන් කරන්නේ අපි වැඩසටහන අවසන් කරන්න අනිවාර්යයෙන්ම ගීතයකින්. ගීතයට ගිහිල්ලා අපි එහෙනම් වැඩසටහන අවසන් කරමු. ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට සුබ දවසක්. එලිපිට ඇතව කෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ
स्वभाव देमे पुरा सिरी विसितुरु बालनु मितुरु मग पिय करुवु सुसुदु वाला करली पालस कि मे मग दिग एतिरु आहस सूरन मेदुरु सन केली पुरा हंदे निकिनी अवन हल पिबी देन्ना असुवन दुख सिंदन गी सिंधु सवन पिनन्ना सन केली पुरा हंदे निकिनी अवन हल पिबी देन्ना असुवन दुख सिंदन गी सिंधु सवन पिनन्ना सत हट सित सलसा अटकिन मधु वित पुरवन्नी सौदीय पुरन लंदा रखु सुने तक पालु कपन्ने स्वभाव दे मे पुर सिरी विसितुरु बालनु मितुरु मग पिय करु सुसुदु वाला कैरली पाल सकी मे मग दिग एतिरु आहस सूरन मेदुरु स्वभाव